අටකට ආසන්න ජනතාවක් ජීවත් වන මේ ලෝකයේ දවසකට ආසන්න වශයෙන් 385,000ක් විතර අලුතෙන් දරුවන් උපත ලබනවා මේ උපත ලබන දරුවන් අතරින් ඉතාමත්ම නිරෝගී වගේම අඩු සංවර්ධනයක් සහිත සහ විවිධ විකෘතිතාවයන්ගෙන් පෙළෙන දරුවන්ද උපත ලබනවා ඉතින් ලෝකයේ දැනගමු තුලින් අද මේ වීඩියෝ එකෙන් ඔයාට පෙන්වන්න යන්නේ මේ ලෝකේ ඉන්නවද කියලා අපට හිතා ගන්නවත් බැරි අමුතුම ලක්ෂණ තියෙන ළමුන් 10 දෙනෙක් පිළිබඳවයි अंक 10 मोहम्मद कली मोहम्मद कली කියන්නේ නැගෙනහිර ඉන්දියාවේ ජීවත් වන දරුවෙක් मोहम्मद कली සාමාන්‍ය දරුවෙක් ලෙස උපත ලැබුවත් උපතින් පසුව ඔහුගේ ශරීරයේ අනිගුත් කොටස් වලට වඩා වේගයෙන් ඔහුගේ අද්දක වර්ධනය වෙන්න පටන් ගන්න තිබෙනවා ඉතින් මේ දුර්ලභ රෝගී තත්ත්වය නිසා ඔහු මෙන්ම ඔහුගේ දෙමව්පියන්ද ඉතාමත්ම අපහසුතාවයන්ට මුහුණ දී තිබෙනවා එදිනදා ජීවිතයේදී ඔහුට ස්නානය කිරීම ඇඳුම් ඇඳීම ආහාර ගැනීම පවා ඉතාමත්ම අපහසු වන බව තමයි වාර්තා වන්නේ. ඉතින් මේ අති දුර්ලභ රෝගී තත්ත්වය හමුවේ ප්‍රදේශවාසීන් ඔහුව යක්ෂයෙකුගේ දරුවෙක් ලෙසද නම් කර තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. अंक 9 दीपक पूस मोहम्मद वगेम मोहुत शरीरे असामान्य वर्धनयक पवदिन दरुवेकुवत् मोहुनम मोहम्मदट वडा संपूर्णेन्म वेनस वेनवा सामान्य मिनिसुंट अत्सह ककुल 4ක් पवतियत् मोहुटनम अत्सह ककुल 8ක් पवतिनवा ए वगेम तमै मोहुट अमतरो पिहिटा तिबेन अद् देक सह ककुल देक पिहिटा तिबेन्ने पोहुगे पपु प्रदेशयट आसन्नवयि ඉතින් මේ தත්ත්වය ඔහුට ඇති වී තිබෙන්නේ මව් කුස තුළ නියුන්නු ලෙස වර්ධනය වූත් නොදියුණු නියුන් දරූපතක් සිදුවීම හේතුකටගෙනයි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජීවත් වන මේ දරුවා උපතට පෙර මේ தත්ත්වය අඳුනා ගැනීමට නොහැකි වී තිබෙන්නේ එම ප්‍රාන්තයේ ඇති නොදියුණු සෞඛ්‍ය தත්වයන් හේතුකටගෙනයි ඉතින් කොහොම වුණත් මේ දරුවා ශල්‍ය කර්මයන්ට භාජනය කරමින් මොහුට ඇති අමතර අත් දෙක සහ කකුල් දෙක ඉවත් කර දැමීමට වෛද්‍යවරු මේ වන විට සමත් වී තිබෙනවා අංක 8 ෆූ වෙන් ගුයින් චීනයේ බීජින් වල ජීවත් වන මේ ෆූ වෙන් ගුයින් කියන දරුවාද ලෝකයේ සිටින අමුතුම ලක්ෂණ සහිත දරුවෙක් ලෙස තමයි සලකනු ලබන්නේ. ඒ ඔහුගේ බෙල්ලේ අධික දිග හේතුකටගෙනයි. ඔහුගේ බෙල්ල මෙලෙස වර්ධනය වීම සඳහා බලපා තිබෙන්නේ සාමාන්‍ය මිනිසෙකුගේ බෙල්ලේ ඇති කසේරුකාවන් 7ට අමතරව ඔහුට තවත් කසේරුකාවන් 3ක්. එනම් ඔහුගේ බෙල්ලේ සම්පූර්ණයෙන්ම කසේරුකාවන් 10කින් සමන්විත වීමයි. ඉතින් මේ බෙල්ලේ උස නිසා ඔහුට සාමාන්‍ය ජීවිතයේදී ඇවිදීම නිදා ගැනීම වගේ එදිනදා ක්‍රියාකාරකම් පවා සිදු කිරීමට අපහසු බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් චීනයේ බීජින් වල එක්තරා පදනමක් මගින් වෛද්‍ය ආධාර ලබා දෙමින් ඔහුට ශල්‍ය කර්මයක් සිදු කරමින් ඔහුගේ අමතර ඇති කසේරුකාවන් ඉවත් කිරීමට කටයුතු කළ බව වාර්තා වන අතර එතනින් පසු ඔහුට කුමක්ද සිදු වූයේ යයි වාර්තාවල නම් සටහන් වන්නේ නැහැ. අංක 7 මානා මග් එකම කලලය දෙකකට වෙන්වීමෙන් සමනියුන් දරුවන් උපදින බව ඔයා දැනගෙන ඉන්න ඇති. නමුත් එලෙස එකම කලලය නිසි ආකාරයේ වෙන්නවීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ මානා මග් කියන දැරිය උපත ලබා තිබෙන්නේ. ඉතින් නියුන් දරුවන් ලෙස මුලින් කලලය ආරම්භ වුවත් එය නිසි ලෙස වෙන්නවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ හිසට තවත් හිසක් බද්ධ වී තමයි ඇය උපත ලබා තිබෙන්නේ. කොහොම වුණත් වෛද්‍යවරු පෑ 13ක පමණ ශල්‍ය කර්මයකින් ඇගේ අමතර හිස වෙන් කිරීමටද සමත්ව තිබෙනවා. නමුත් පසු කාලීනව ඇය මොළයේ ආසාදනයකට ලක්ව ඇති බව තමයි වාර්තා වෙන්නේ. අංක 6 චාලට් ගාසයිම්
අපි මීට කලින් බලපු බොහෝ අසාමාන්‍ය දරුවන්ගේ තිබුණේ ශරීරයේ විවිධ කොටස් අසාමාන්‍ය ලෙස වර්ධනය වීමේ තත්ත්වයන්. නමුත් මේ චාර්ලට් කියන දැරියගෙන් එවැනි තත්ත්වයක් දකින්න නොලැබෙන අතර ඇය තමයි මේ වන විට ලෝකයේ සිටින කුඩාම දැරිය ලෙස සලකනු ලබන්නේ. සාමාන්‍යයෙන් දරුවෙක් උපතේදී රාත්තල් පහත් අටත් අතර බරක් වන අතර චාර්ලට් නම් උපතේදී රාත්තල් දෙකක වගේ බරක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ දුර්ලභ තත්ත්වයක් නිසා ඇතිවන බව වෛද්‍යවරු පවසන අතර මේ දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළෙන බොහෝ දෙනෙක් උපතින් පසුව ඉතාමත්ම ඉක්මනින් මිය යන බවද වාර්තා වෙනවා. කොහොම නමුත් තවමත් ලෝකයේ කුඩාම දැරිය ලෙස චාර්ලට් ඉතාමත්ම හොඳින් ජීවත් වන බව තමයි වාර්තා වෙන්නේ. අංක පහ මීලාග්‍රාස්. ඔයා බොහෝ සුරංගනා කතාවලදී දියකිඳුරියන්නන් දැකලා ඇති. ඉතින් මේ අපි දැන් කියන්න යන මීලාග්‍රාස් කියන දියණියද උපත ලබා තිබෙන්නේ ඒ දියකිඳුරියක් හා සමාන ලෙස කකුල් පිහිටන ආකාරයටයි. ඉතින් ඇය උපතේදීම ඇයගේ පාද දෙක එකිනෙකට සම්බන්ධ වී තමයි උපත ලබා තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වය නිසා ඇයට සෞඛ්‍ය ගැටලු ගණනාවක් ඇතිවන නිසා වෛද්‍යවරු ශල්‍ය කර්මයක් මගින් ඇයගේ පාද දෙක වෙන් කිරීමට සමත්ව තිබෙනවා. කොහොම වුණත් වසර 15ක් පමණ ඒ ශල්‍ය කර්මයෙන් පසු ඇය ජීවත්ව තිබෙන අතර පසු කාලීනව ඇයට වකුගඩු ආසාදනයකට ලක්ව තිබෙනවා. අංක 4 ටේසා එවන්ස්. ලෝකයේ ඇති ඉතාමත්ම දුර්ලභ රෝගී තත්ත්වයක් හේතු කොටගෙන නාස්කුවර සම්පූර්ණයෙන්ම හමෙන් වැසී ඇති දැරියක් ලෙස තමයි මේ ටේසා එවන්ස් කියන දැරිය උපත ලබා තිබෙන්නේ. වෛද්‍යවරු පවසන ආකාරයට ලෝකයේ සිදුවන සෑම උපත් මිලියන 197කටම එක් අයෙකු මෙලෙස උපත ලබන බව වාර්තා වන අතර මේ වන විට ලෝකයේ මෙවැනි පුද්ගලයින් 46 දෙනෙක් වාර්තා වී තිබෙනවා. කොහොම වුණත් මේ තත්ත්වය හමුවේ ඇගේ ජීවිතය පවත්වාගෙන යාමට අපහසු නිසා ශල්‍ය කර්මයක් මගින් ඇයට හුස්ම ගැනීම පහසු කිරීම සඳහා වෙනම බටයක් සවිකරද තිබෙනවා. අංක 3 මොන්ටල්වෝ. මොන්ටල්වෝ කියන්නේ මේ වන විට කොලොම්බියාවේ ජීවත්වන දරුවෙක් වන අතර ඔහුගේ මේ ඔබ දකිනවා වගේ පිටේ අසාමාන්‍ය වර්ධනයක් ඇති වී තිබෙනවා. ඉතින් ඔහුගේ මේ ශරීරයේ වර්ධනය වී ඇති කොටස ඉතාමත්ම බර බව වාර්තා වන අතර ඔහු සෑම වෙලාවකම පිටේ යමක් එල්ලාගෙන සිටින හැඟීමක් ඔහුට දැනෙන බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඉතින් මේ ඔහුගේ ශරීරයේ අසාමාන්‍ය වර්ධනය හේතු කොටගෙන කැස්බෑ පිරිමි ළමයා ලෙස තමයි ඔහු බොහෝ අය හඳුන්වා තිබෙන්නේ. කොහොම වුණත් එංගලන්තයේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ නියෝනම් වෛද්‍යවරයෙක් මේ කොටස සම්පූර්ණයෙන්ම ඉවත්කොට මොන්ටල්වෝට සාමාන්‍ය ජීවිතයක් උදා කර දීමට කටයුතු කර තිබෙනවා. අංක 2 ඇල්බිනෝ දෙදෙනා. ඔයා මේ දකින දරුවන් දෙදෙනා ඇල්බිනිසෝ කියන තත්ත්වයෙන් පෙළෙනවා වගේම නියුන් දරුවන් දෙදෙනෙක් වීමද සුවිශේෂත්වයක් වෙනවා. මේ ඇල්බිනිසෝ කියන තත්ත්වය ලෝකයේ බොහෝ පුද්ගලයන් තුළ දකින්න ලැබුණත් මේ දෙදෙනාගේ සම්පූර්ණයෙන්ම ඇල්බිනිසෝ තත්ත්වයක් තමයි දකින්න තිබෙන්නේ. ඒ කියන්නේ මොවුන් දෙදෙනාගේ ශරීරයේ හිසකෙස්වල සිට සියලුම කොටස් සුදු වී තිබෙනවා. ඉතින් අප්‍රිකානු සම්භවයක් ඇති මේ දෙදෙනා දැනට බ්‍රසීලයේ ජීවත් වන බව තමයි වාර්තා වෙන්නේ.
अंक एक पेंसियोन लोके अति इतामात्म दुर्लभ हमे रोगी किम पेलेन दारु एक तमाय में पेंसियोन कियाने मेम रोगी तत्व हेतु कटगन ओहुगे मुलु शरीरेम हिसे सिट देपातुल दाक्वाम अधिक लेस वियलेन अतर मालुंगी कोरपुतु वगे हम गेलवी इवत् वेनवा इतिम मे तत्व ओहुट अधिक वेदनावक् गेन देन अतर रात्रियेट निंद नोयाम निसा समहर विट ओहु अंदे बेंद तेबीमट पवा ओहुगे देमव्पियंट सिदुवन बव तमायि वार्ता वेन्ने कोम उनत् मे दरुणु रोगी तत्वयट तवमत् प्रतिकारयक् सोयागेन नोमेतिकमद इतामात्म अवासनावंत तत्वयक् वेनवा इतिन मे तमय मे लोके इन्नवद किला पट हिता गन्नवद बेरी अमुतुम लक्षण तियन दरुवन दह दिनेक पिलिबंदव इतिन मे दरुवन पिलिबंदव ओब कुमक्द हितन्ने मेवेनी असामान्य लक्षण सहित दरुवन निपदीमट बलपान हेतु मोनवा वेन्न पुलुवंद ओब ए गन कुमक्द हितन्ने किला अनिवार्यम कमेंट एकक दान्न इतिन एहेना लोके पिलिबंदव तवत् दनुम गेनेन मे वगे वीडियो एककिन हमु वेनतुरु ओबट सुभ दवसक् वेवा।